එක්තරා කාලයක ඉන්දියාවේ නෙල්ලූරු කියලා ගමක් තිබුණා. මේ ගමේ හිටියා නාරායන් කියලා ගොඩක් සල්ලි තිබුණ කෙනෙක්. ඒ වගේම එයාට හිටියා දුවරු දෙන්නේ. ඒ දවසක් නාරායන්ට මේ එකදුවෙක් හින්දා ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. ඒ වගේම ඒ හින්දම එයාගේ අනෙක් දුවටත් ලොකු කරදරයක් සිද්ධ වෙන්න ගියා. ඒ විතරක් නෙමෙයි. තවත් කීප දෙනෙකුටත් මේ ප්‍රශ්නේ හින්දා තුනේ ඒ ඉරණම්ම තමයි. ඉතින් අදත් ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද අපි බලන්න යන මූවික තමයි පරුගු කියන්නේ. මේ මූවික 2006 දී තිරගත වුණ තෙලුගු මූවිකක්. ඒ වගේම මේකේ මේන් රෝල් එක ප්ලේ කරන්නේ තෙලුගු සිනමාවේ සුප්‍රසිද්ධ ඇක්ටර් කෙනෙක් වන අල්ලු අර්ජුන්. ඉතින් එහෙමනම් අපි මූවිකට ගිහින් බලමු මොකද සිද්ධ වෙන්නේ කියලා. ඒ වගේම ඔයා තවත් මූවිස් බලන්න කැමති කෙනෙක් නම් පහල තියෙන කළු පාට subscribe button එක ඔබලා ඊට අපිට තියෙන bell notification එකත් ඕල් කරන්න. එතකොට ඔයාට තවත් මේ වගේ මූවිස් බලන්න පුළුවන්. එහෙමනම් වීඩියෝ එකට ලයික් එකකුත් දාගෙනම අපි යමු මූවිකට. මේ සිදුවීම සිද්ධ වෙන්නේ සෑහෙන කාලයකට ඉස්සර. ඒ කාලේ නෙල්ලූරු කියන ගමේ හිටිය ලොකුම සල්ලිකාරයා තමයි නාරායන්. නාරායන්ට හිටියා දුවරු දෙන්නේ. එක්කෙනෙක්ගේ නම සුභා. ඊට අනෙක් කෙනා තමයි මීනා. සුභා කියන්නේ ඇත්තටම මීනාගේ අක්කා. ඉතින් එක්තරා දවසක නාරායන් ලෑස්ති වුණා එයාගේ ලොකු දුව සුභාගේ කසාදෙට. ඒ වගේම එයාගේ කසාද වෙනුවෙන් මුළු ගමම වගේ එකතුලා හිටියා නාරායන්ගේ ගෙදරට. නාරායන් කියන්නේ ගොඩක් සල්ලි තියෙන, ඒ වගේම නෑදෑයෝ ගොඩක් ඉන්න කෙනෙක්. ඒ වගේම තමයි එයාට ලොකු පිරිස් බලයකුත් තිබුණා. නාරායන්ගේ වගේම ඒ කාලේ හැමෝගෙම ගෙවල් වල සම්ප්‍රදාය වුණේ දෙමව්පිය හොයලා දෙන කෙනාව තමයි එයාලගේ දුවරුන්ට බඳින සිද්ධ වුණේ. ඉතින් නාරායනොත් සුභා වෙනුවෙන් එයාම තමයි කෙනෙක්ව හොයලා දීලා තිබුණේ. හැබැයි තින් සුභා කසාද බඳින දවසාවත් එදා එයා හිටියේ සතුරුකින්නම් නෙමෙයි. ඒ වගේම එයාගේ මූණේ එක්තරා විදිහක තැතිගැම්මකුත් තිබුණා. නාරායන් හිතුවේ දුවද බඳින හින්දා තමයි මෙහෙම වෙන්නේ නැති කියලා. ඉතින් එයා සුභාව සනසලා කිව්වේ බය නැතුව මංගල චාරිත්‍ර වලට ලෑස්ති වෙන්න කියලා. ඉතින් ඊට පස්සේ සුභ වෙලාව ආවම මනමාලය ඇතුළු එයාගේ කට්ටියත් මෙහෙට එනවා. හැබැයි ඊට පස්සේ මෙතන ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ තමයි කසාද බඳින්න ඔන්න මෙන්න තියෙද්දී සුභා පැනලා ගිහින්. ඉතින් මේක දැනගත්තම නාරායන්ට හොඳටම කේන්ති යනවා. මොකද එයා හිතන විදියට සුභා මේ කරලා තියෙන්නේ එයාට ලොකු අවනම්බුවක්. ඉතින් ඊට පස්සේ නාරායන්ගේ කට්ටිය දැනගන්නවා සුභා පැනලා ගිහින් තියෙන්නේ බාබු එක්ක කියලා. බාබු කියන්නේ ඇත්තටම මේ ගමේම හිටිය කෙනෙක්. ඉතින් ඊට පස්සේ නාරායන් එහෙම ගිහින් එයාගේ හිතේ තිබුණු කේන්තියට බාබුගේ ගෙදරටත් ගිනි තියලා එයාගේ අම්මටයි තාත්තටයිත් හොඳටම ගහනවා. ඒත් ඉතින් ඒ අසරණ අම්මයි තාත්තයිවත් දැනගෙන ඉඳලා නැහැ බාබු මේ කරපු දේ ගැන. පස්සේ යාලගෙන් නාරායන්ට දැනගන්න ලැබෙනවා බාබුත් එක්ක ළඟදි මෙහෙට ආපු තුන් දෙනෙක් ගැන. එයාලා කියන විදියට ඒ තුන් දෙනා තමයි සීනු, ශර්ම සහ ක්‍රිෂ්ණ කියන්නේ. ඒ වගේම ඒ තුන් දෙනා බාබුගේ හොඳම යාළුවලු. ඉතින් ඊට පස්සේ නාරායන් යාගේ කට්ටියට කියනවා ගිහින් මේ තුන් දෙනාව හොඳින් හරි නරකින් හරි මෙහෙට අරගෙන එන්න කියලා. මොකද නාරායන් හිතනවා පැනලා ගිය සුබයි බාබුයි ගැන එයාලා දන්නව ඇති කියලා. ඉතින් ඊට පස්සේ ඒ තුන් දෙනාව අරගෙන එන්න චින්නයි තව කට්ටියකු යනවා. ඊළඟට යාලා ගිහින් කියපු විදියටම ඒ තුන් දෙනාව අරගෙන එනවා. ඒ වගේම බාබුගේ යාළුවුන ගමේ දෙන්නෙකුත් එයාලත් එක්කම අල්ලගන්නවා. කොහොමනත් හැබැයි මෙයාලගෙන් එක්කෙනෙක් අනෙක්ටයට වඩා විශේෂ චරිතයක් තියෙන කෙනෙක් කියලා නාරායන් දකිනවා. ඒ කෙනා තමයි ක්‍රිෂ්ණා. නාරායන් මේ තන හේතුව තමයි අනෙක් හතර දෙනා සුබයි බාබුයි පැනලා ගිය ගැන මොකුත්ම දන්නේ නැහැ කියලා නාරායන්ගේ දෙපාමුල වැටෙද්දි ක්‍රිෂ්ණ නම් හිටියේ කිසිම බයක් නැතුව. හැබැයි තින් එයත් කිව්වේ එයත් මේ ගැන මොකුත්ම දන්නේ නැහැ කියලා. කොහොමනත් ඉතින් නාරායන් මේ පස් දෙනාව විශ්වාස කරන්නේ නැහැ. ඒ හින්දා සුභාව හොයාගන්නකම් නාරායන් මෙයාලව මෙහෙ හිර කරනවා. නාරායන්ගේ දැන් තියෙන එකම අරමුණ තමයි සුභාව හොයාගෙන බාබුව මරලා දාන එක. කොහොමනත් ඉතින් මේකෙන් වෙන්නේ මෙයාල පස් දෙනා නාරායන්ගේ ගෙදර හිරකාරයෝ වෙන එක. මෙතන තවත් දෙයක් තියෙනවා. ඇත්තට මේ සීනු කියන්නේ බාබුගේ යාළුවෙක් තියා එයාව දැකලවත් නැති කෙනෙක්. මෙයාගේ නමත් සීනු හින්දා තමයි බාබුගේ යාළුවා සීනු මෙයා කියලා පටලැවිලා මෙයාවත් අරගෙන ඇවිත් තියෙන්නේ. ඒ වගේම තමයි මෙයා ගැන කිව්වත් කවුරුත් මෙයාව පිළිගන්නෙත් නැහැ. කොහොමනත් ක්‍රිෂ්ණ කියනවා අපිට මේ විකාරයක් වෙනුවෙන් මෙහි හිරවිල ඉන්න බෑ. අපි හෙට උදේම කෝච්චියෙන් මෙහෙන් පණිමු කියලා. ඊට පස්සේ ඉතින් හැමෝම ක්‍රිෂ්ණගේ ඒ යෝජනාවට කැමති වෙනවා. මොකද ඉතින් කවුරුත්ම කැමති නැහැනේ මේ හිරවිල නාරායන්ගේ කට්ටියකින් ගුටි ගන්න. ඊළඟට ඔන්න පස්සේ දවසේ පාන්දරම මෙයාලා කට්ටිය මෙහෙන් පණිනවා. ඊට පස්සේ මෙයාලා කැලේ ඇතුලෙන් යනවා උදේ පාන්දර මෙහෙන් යන ට්‍රේන් එකට නගින්න. මේ වෙලාවේ මීදුම හින්දා වටපිටාව ටිකක් අඳුරුයි. කොහොමනත් ඉතින් මෙයාලා පැනලා ගිහින් ටික වෙලාවක් යද්දිම නාරංගේ කට්ටියත් ඒක ගැන දැනගන්නවා. ඊට පස්සේ ඉතින් එයාලා එනවා මෙයාලව අල්ලන්න. ඉතින් මේ හින්දා හැමෝම ඉක්මන් කරලා ට්‍රේන් එකට නැගගන්න ගියත් ක්‍රිෂ්ණ එකපාරම දකින්නවා මීදුම ඇතුලෙන් යන ගෑනු ළමෙක්ව. මෙයාව දැක්ක ගමන් ක්‍රිෂ්ණට හැමදේම අමතක වෙනවා වගේ වෙනවා. ඊට පස්සේ එයා වශී වෙලා වගේ ඒ ගෑනු ළමයා දිහා බලාගෙන ඉන්නවා. හැබැයි පේන විදියට නම් ඒ ගෑනු ළමයා නම් ක්‍රිෂ්ණව දැකලා නැහැ වගේ. කොහොමනත් ඉතින් අන්තිමට මේ හින්දා ඇතුළේ ප්‍රමාදයෙන් ආයමත් මෙයාලව නාරංගේ කට්ටියට අහු වෙනවා. ඒ වගේම ඊට පස්සේ එයාලව ආපහු නාරංගේ ගෙදරට අරගෙන එනවා. කොහොමනත් ඉතින් මේ පාර්ණන් නාරායන් චින්නට කියනවා මෙයාලව ගබඩා කාමරය ඇතුළට දාලා ලොක් කරන්න කියලා. මොකද නාරායන් හිතනවා ආයමත් මෙයාලා පැනලා යන්න ලෑස්ති වෙයි කියලා.
හැබැයි තින් දැන් ක්‍රිෂ්ණ නම් ඉන්නේ මෙහෙන් පැනලා යන්න උවමනාවෙන් නෙමෙයි. එයාට ඇත්තම දැන් ඕන අද උදේ දැක්ක ගෑනුළමව හොයාගන්න. මොකද එයා හිතනවා එයා දැක්කේ මේ ගමේම ඉන්න ගෑනුළමෙක් කියලා. කොහොමනම් ඉතින් අන්තිමට ඒකෙන් මෙයලව ආපහු මේ ගමේම හිරකාරය වෙනවා. හැබැයි මෙතනදී ශර්මා චින්නට කියනවා බාබුගේ හොඳම යාළුවෝ ඉන්නේ චෙන්නයි වල කියලා. ශර්මා ඇත්තම කියන්නේ බොරුවා. කොහොමනම් චින්න මේක විශ්වාස කරලා එයාලා ඒ යාළුවා හොයන්න ශර්මා උත්තරගෙන යනවා චෙන්නයි. මේ අතර නාරායන්ගේ පොඩු දුව මීනා ඉන්නේ ලොකු කේස් එකක. ඇත්තම කියනවා නම් ක්‍රිෂ්ණා අද උදේ දැක්කේ මේ මීනව. හැබැයි තින් ක්‍රිෂ්ණවත් මීනවත් ඒ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. කොහොමනත් මේකේතර හැමෝම මීන දිහා දැන් බලන්නේ සැකෙන්. මොකද යාළට සැකයි මීනත් එයාගේ අක්කා වගේම පැනලා යන හදයි කියලා. ඉතින් මේ හින්දා මීන ඉන්නේ ලොකු ප්‍රශ්නෙක. ඒ හින්දා එයා ඊට පස්සේ යනවා ගබඩා කාමරේ ළඟට. මොකද එයා හිතනවා එයාගේ අක්කව හොයාගත්ත නම් මේ වැඩේ ඉවරයි නේද කියලා. ඒ වගේම එයා හිතනවා මේ ගබඩා කාමරේ හිර කරලා ඉන්න බාබුගේ යාළුවෝ ටික එයාගේ අක්කා පැනලා ගිහින් හැංගිලින තැන ගැන දන්නව ඇති කියලා. ඉතින් ඒ හින්දා එයා ෂේප් එකේ ගිහින් එයාලට කතා කරලා අක්කා ඉන්න තැන ගැන අහගන්න ට්‍රයි කරනවා. මීනට ඉතින් උත්තර දෙන්නේ ක්‍රිෂ්ණා. හැබැයි ගබඩා කාමරේ ජනෙල තියෙන්නේ පාතින් හින්දා ක්‍රිෂ්ණට මීනගේ මූණ පේන්නේ නැහැ. ඒ වගේම මීනා ක්‍රිෂ්ණට එයාගේ මූණ පෙන්වන්නෙත් නැහැ. මොකද මීනා බයෙන් ඉන්නේ එයා කොල්ලෙක් දිහා බැලුවොත් මීනටත් එයා ගැන ආදරයක් ඇති වෙයි කියලා. ඉතින් ඒ හින්දා තමයි මීනා ක්‍රිෂ්ණට මූණ පෙන්වන්නේ නැතුව කතා කරන්නේ. හැබැයි මෙතන මාර ප්‍රශ්නයක් තියෙනවා. මොකද මීනටත් නොදැනීම එයා ක්‍රිෂ්ණත් එක්ක කතා කරන්නේ මූණ වෙනුවට වෙන දෙයක් පෙන්වගෙන. ඉතින් මේක දැක්කම නම් ක්‍රිෂ්ණ ඉන්නේ අහක බලාගෙන. හැබැයි පස්සෙ යා මීනට කියනවා කතා කරද්දී මූණ පෙන්වගෙන කතා කරන්න වෙන වෙනතෙන් පෙන්වගෙන කතා කරන්නේ නැතුව කියලා. ඉතින් ක්‍රිෂ්ණා මෙහෙම කිව්වම තමයි මීනටත් වැඩේ තේරුම් යන්නේ. කොහොමනම් ඉතින් මෙතනදී ක්‍රිෂ්ණ මීනට කියන්නේත් එයා සුබයි බාබු ඉන්න තැනක් ගැන දන්නේ නැහැ කියලා. මීනා ඉතින් කොච්චර හුවත් ක්‍රිෂ්ණ කියන්නේ ඒ දෙයම තමයි. ඊට පස්සෙ ඉතින් මීනා යනවා එයාගේ කාමරයට. මේ වෙලාවේ ගායත්‍රි කියන ගෙදර වැඩ කරන කෙනෙක් මීනාගේ කාමරේ අස්කරන ගමන් තමයි ඉන්නේ. ඒත් හැබැයි මෙහෙම ඉද්දී එකපාරම යාව බිම ඇදගෙන වැටෙනවා. ඒ වගේම එතකොටම අල්මාරියක් උඩ තිබුණු සූට්කේස් එකකුත් බිම වැටෙනවා. ඉතින් මේ සූට්කේස් එක වැටෙද්දී ඒක ඇරිලා ඒකේ තිබුණු කොළ වගේකුත් බිමට හැලෙනවා. ඊට පස්සේ මේ කොළ ටික දැක්කම තමයි මීනට දෙවියෝ සිහි වෙන්නේ. මොකද ඇත්තටම ඒව තමයි බාබු එයාගේ අක්කට එවලා තිබුණු ලව් ලෙටර්ස්. ඉතින් මේව දැක්කම මීනා හොතරම් බය වෙලා ඒවා එකින් එක එකතු කරන්න පටන් ගන්නවා. ඇත්තටම එයාගේ අක්කගේයි බාබුගේයි මේ ලව් කේස් එක ගැන මීනා කලින් ඉඳලම දැනගෙන ඉඳලා. ඒත් ඉතින් වෙන කවුරුවත්ම දන්නේ නැහැ මීනා ගැන දන්නවා කියලා. හැබැයි ඉතින් දැන් මේ ලව් ලෙටර්ස් ටික දැක්කොත් නම් මීනා ඉවරයි. ඉතින් ඒ හින්දා තමයි එයා ඉක්මනටම ඒව එකතු කරන්නේ. හැබැයි ඉතින් අවසනාවකට හුලඟට එළියට විසුණු ඒව එකක් මීනාගේ මාමා කෙනෙක් දකිනවා. ඊට පස්සෙ ආ ඒකත් අරගෙන කෙලින් මෙනවා මීනාගේ කාමරයට. හැබැයි ඊට කලින් මීනාට පුළුවන් වෙනවා ඒ ලව් ලෙටර්ස් ටික ගාජ්‍යත යවන්න ඉක්මනටම ගිනි තියන්න කියලා. ඉතින් ආ යද්දිම තමයි මාමා මේ කාමරයට එන්නේ. ඊළඟට මාමා ඇවිත් මීනාගේ මේ ලව් ලෙටර් එක ගැන අහුවත් මීනා ඒ ගැන දන්නේවත් නැහැ වගේ ඉන්නවා. හැබැයි ඊට පස්සේ මාමා මීනාගේ කාමරේ සෝදිසි කරද්දී එයා එකපාරම දකිනවා කලබලෙන් වගේ දෝගෙන යන ගායත්‍රිව. ඊට පස්සෙ ආ ගායත්‍රියට කතා කළාම එයා එකපාරම බය වෙලා හැමෝටම හොරෙන් අරයාගේ අතේ තිබුණු ලව් ලෙටර්ස් ටික දානවා ගබඩා කාමරේට. ඉතින් ඒ හින්දා යන්තම් ඒවා ටික මාමට අහුනොවි බේරෙනවා. ඒත් හැබැයි දැන් මාර් ප්‍රශ්න කියන්නේ ඒ ලව් ලෙටර්ස් ටික ගබඩා කාමරේ ඇතුළේ හිටිය කට්ටිය අරගෙන. දැන් ඉතින් මීනා ඉන්නේ තවත් අවුලක. ඉතින් ඒ හින්දා මීනා ඊට පස්සේ ෂේප් එකේ ගිහින් ක්‍රිෂ්ණට කතා කරලා ඒ ටික ඉල්ලනවා. මොකද ඉතින් මේ ටික එයාගේ තාත්තට වුණොත් හැමදේම ඉවරයිනේ. හැබැයි ඉතින් ඒ දේවල් එහෙම වුණත් ක්‍රිෂ්ණා ඒ ටික මීනට දෙන්නේ නැහැ. මීනා ඉතින් එයාට බැගෑපත් වල ඉල්ලුවත් ක්‍රිෂ්ණා කොහොමඩවත් ඒ ටික දෙන්නේ නැහැ. හැබැයි පස්සේ ඒ වෙනුවට ක්‍රිෂ්ණා මීනට දෙයක් කියනවා. ඒ තමයි එයා දූදේ දැක්ක ගෑනුළමයා ගැන මීනට කියලා කියනවා. මීනයාව හොයලා දුන්නොත් විතරක් මේ ටික දෙන්නම් කියලා. ඇත්තටම ඉතින් ක්‍රිෂ්ණා දන්නේ නැහැනේ එයා දැකපු ගෑනුළමයා මීනා කියලා. ඒ වගේම ක්‍රිෂ්ණ කියපෝ හැඩරුව අනුව මීනටත් මතක් වෙන්නේ නැහැ එයා කතා කරන්නේ එයා ගැනමයි කියලා. ක්‍රිෂ්ණ කියන්නේ ඒ ගෑනුළමයා මේ ළඟපාත ගෙදරක තමයි ඉන්න ඕන. ඒ හින්දා එයාව හොයලා දුන්නොත් මේ ලියුම් ටික මීනට දෙන්නම් කියලා. ඊට පස්සෙ ඉතින් වෙන කරන්න දෙයක් නැති හින්දා මීනා ක්‍රිෂ්ණට ඒ දේ කරන්නම් කියලා කියනවා. හැබැයි ඉතින් මීනට ඇත්තටම බැහැනේ ගියක් ගන්න ගිහින් මේ දේ කරන්න. ඒ හින්දා කල්පනා කරනවා ක්‍රිෂ්ණ හැම එළියට ආපු වෙලාවක හොරෙන්ම මේක ඇතුළට ගිහින් ලියුම් ටික අරගන්න. කොහොමනත් ඉතින් මීනා හැම හිතුවත් අද නම් එයාට වැඩේ කරගන්න බැරි වෙනවා. ඔන්නිතින් දැන් එදා රෑ. එදා රෑ ක්‍රිෂ්ණ අනෙක් අයට කියනවා එයා කොහමාරි හෙට උදේ ආපහු යනවා කියලා අද උදේ එයා ගෑනුළමව දැක්ක තැනට. මොකද ක්‍රිෂ්ණ හිතනවා ඒ ගෑනුළමයා හෙට උදේත් ඒවි කියලා. ඉතින් ක්‍රිෂ්ණ අනෙක් අයට මේවා කියද්දි අර චෙන්නයි වල බාබුගේ යාළුව හොයාගෙන ගිය ශර්මා මෙහෙට එනවා. ඉතින් ශර්මාවත් එයා දන්නේ නෑනේ ක්‍රිෂ්ණගේ ගෑනුළමගේ කේස් එක. ඒ හින්දා ක්‍රිෂ්ණ ෂේප් එකේ ශර්මට කියනවා අපි හෙට උදේ ජොගින් යමු ඔයාගේ ඇඟ ටිකක් අඩු කරගන්නත් එක්ක කියලා. ක්‍රිෂ්ණ ඇත්තටම හදන්නේ ශර්මාවත් එක්කගෙනම හෙට උදේ ගෑනුළමයා හම්බෙන්න යන්න. ක්‍රිෂ්ණ මේ වැඩේට ශර්මට එන්න කියන හේතුව තමයි ශර්මා ගමේම කෙනෙක් හින්දා එයා ගමේ පාරවල් හොඳට දන්නවා.
ඉතින් ඊට පස්සේ ශර්මටත් මේ විදියට බොරුවක් කියලා පස්සේ දවස් උදේම එයාලා දෙන්නා වහලෙන් පැනලා එළියට එනවා. ඊට පස්සේ එයාලා අඳුරෙම දුවගෙන එනවා රේල් පාර දිහාට. මේ අතරෙ ඉතින් මීනත් උදේ පාන්දරම එනවා රේල් පාර ළඟ තිබුණු දේව ප්‍රතිමාව ළඟට. මීනක ඇත්තටම පුරුද්දක් තියෙනවා හැමදාම උදේ ඇවිත් මේ දේව ප්‍රතිමාවට වැඳුම් පිදුම් කරන්න. කොමනත් ඉතින් එදත් එයා ආවම ක්‍රිෂ්ණාපව එයාව දකිනවා. හැබැයි ඉතින් මේ වෙලාවෙදිත් මීදුම හින්දා ක්‍රිෂ්ණට බැරි වෙනවා මීනව අල්ලගන්න. ඒ වුණත් හැබැයි මෙතනදී ක්‍රිෂ්ණට හම්බ වෙනවා පාසලඹ. ඊට පස්සෙ ඉතින් එයා ඒකත් අරගෙන ආපහු එනවා. පස්සෙ එයා ඒ පාසලඹත් ළඟ තියාගෙන කල්පනා කර කර ඉන්නේ ඒ ගෑනු ළමයා ගැන. ඔන්න ඉතින් මේ වෙලාවෙදී මීනා එකපාරම මෙහෙට එනවා. එයා ඊට පස්සේ ක්‍රිෂ්ණට කියනවා එයා ළඟපාත කෙවල් ටිකක් නම් බැලුවා. ඒ වුණත් එයාට ඒ ගෑනු ළමයාව හොයාගන්න බැරි වුණා කියලා. ඉතින් මේ දේ අහපු ක්‍රිෂ්ණ අර පාසලඹ මීනට පෙන්නලා කියනවා එයාට කොහොම හරි ඒ ගෑනු ළමයාව හොයාගන්න පුළුවන් කියලා. ඔන්න ඉතින් මේක දැක්කම තමයි මීනට තේරෙන්නේ ක්‍රිෂ්ණ හොයන්නේ එයාව කියලා. ඉතින් මේ හින්දා මීනා හොඳටම බය වෙනවා. මොකද ඉතින් ක්‍රිෂ්ණ මීනට කියලා තිබුණේ එයා කොහොම හරි ඒ ගෑනු ළමයාව තමයි බඳින්නේ කියලානේ. ඉතින් මේ හින්දා මීනා හොඳටම බය වෙලා එයා මේ ගැන ගායත්‍රිටත් කියනවා. මේකට ගායත්‍රි කියන්නේ කොහොම හරි ඉක්මනටම ලියුම් ටික අරගෙන ක්‍රිෂ්ණ යනකම් එයාට පේන්නේ නැතුව ගේ ඇතුළත වෙලා හැංගිලා ඉන්න කියලා. ගායත්‍රි ඇත්තටම එහෙම කියන්නේ හේතුව තමයි ක්‍රිෂ්ණ බැරි වෙලාවත් මීනව දැක්කොත් එයා ඉවරයි හින්දා. ඉතින් ඊට පස්සේ එදා දවල් ක්‍රිෂ්ණ හැම කැමකන් එළියට ආවම මීනා යනවා ලියුම් ටික හොයන්න ගබඩා කාමරේ ඇතුළට. ඒත් හැබැයි අවසනාවකට එයාට බැරි වෙනවා ලියුම් ටික හොයාගන්න. ඒ වගේම එයා එළියට එන්න කලින්ම ක්‍රිෂ්ණ හැම අහපව මේක ඇතුළට එනවා. ඉතින් එයාලව දැක්කම මීනා ෂේප් එකේ හැංගි හැංගි හදන්නේ එයා මේක ඇතුළට ආපු පිටිපස දොරෙන් එළියට පැනගන්න. හැබැයි මීනා මෙහෙම හැංගි හැංගි යද්දී එයාට ඇහෙනවා ක්‍රිෂ්ණයි අනික අය අතර ප්‍රශ්නයක් ඇති වෙලා කියලා. එයාලා කතා වෙන විදිහට නම් ක්‍රිෂ්ණ තමයි සුභාටයි බාබුටයි පැනලා යන්න උදව් කරලා තියෙන්නේ. ඉතින් දැන් කට්ටිය මේක දැනගෙන තමයි මෙයාලා අතර රණ්ඩුවක් ඇති වෙන්නේ. කොහොමනත් ඉතින් මීනා මේ විදිහට හැංගියන් ගියද්දී එයාට එකපාරම හම්බ වෙනවා අර ලියුම් ටික. ඊට පස්සේ ඉතින් එයා ඒ ටිකත් අරගෙන ඒකමම මෙහෙන් පැනලා යනවා. ඉතින් මීනා පැනලා යද්දී තමයි හැමෝම මේ දේ දකින්නේ. කොහොමනත් ඉතින් මේ වුණ දෙයින් ක්‍රිෂ්ණ දැනගන්නවා එයාලා මෙතන කතා වුණ දේවල් ගැන හැමදේම මීනා දැන් දන්නවා කියලා. මේ අතර මීනා කාමරයට ආව ගමන් එයා ඉක්මනටම ලියුම් ටික පුච්චනවා. ඒ වගේම එයා ගායත්‍රිත් එක්ක කතා කරනවා ක්‍රිෂ්ණ තමයි එයාගේ අක්කටයි බාබුටයි පැනලා යන්න උදව් කළේ කියලා. ගායත්‍රි කියන්නේ මීනාගේ හොඳ යාළුවෙක් වගේ ඉන්න හින්දා තමයි මීනා මේ දේ ගායත්‍රිට කියන්නේ. කොහොමනත් ඉතින් අවාසනාවකට මීනා ගායත්‍රිට මේ දේ කියද්දී චින්නත් ඒ ළඟ ඉඳලා. ඒ හින්දා අන්තිමට ක්‍රිෂ්ණ කරපු දේ එයාලගේ අතටම අහුවෙනවා. කොහොමනත් මෙතනදී තවත් දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි ක්‍රිෂ්ණා පළවෙනි පාරට මීනාගේ මූණ දකිනවා. ඉතින් මේකෙන් අන්තිමට ක්‍රිෂ්ණ දැනගන්නවා එයා හොයපු ගෑනු ළමයා තමයි මීනා කියලා. කොමනත් පස්සේ නාරංගි කට්ටිය ක්‍රිෂ්ණට හොඳටම ගහනවා සුබයි බාබුයි ඉන්න තැන ගැන අහලා. ඒත් ඉතින් ක්‍රිෂ්ණ එයාලා ගැන වචනයක්වත් කතා කරන්නේ නැහැ. හැබැයි පස්සේ චින්නා ක්‍රිෂ්ණට තර්ජනය කරනවා එයා ඒ දෙන්න ඉන්නේ කොයිද කියලා කිව්වේ නැත්නම් එයාගේ යාළුවෝ ටික මරනවා කියලා. ඉතින් අන්තිමට මේ හින්දා ක්‍රිෂ්ණ කියනවා එයාලා ඉන්නේ හයිද්‍රාබාද් වල කියලා. ඇත්තම ඉතින් ක්‍රිෂ්ණ කියන්නේ ලොකු බොරුවා. මොකද හයිද්‍රාබාද් වගේ ලොකු නගරයක කෙනෙක් හොයන එක ලේසි නැති හින්දා තමයි ක්‍රිෂ්ණ එහෙම කියන්නේ. කොමනත් ක්‍රිෂ්ණගේ මේ බොරුව විශ්වාස කරපු නාරායන් දැන් හදන්නේ සුභාව හොයන්න හයිද්‍රාබාද් යන්න. ඒ වගේම එයා මේ ගමනට එයාගේ කට්ටිය වගේම ක්‍රිෂ්ණ ඇතුළු අයවත් අරගෙන යනවා. ඒත් හැබැයි ක්‍රිෂ්ණට හිත දෙන්නේ නැහැ මීනව දාලා යන්න. ඒන්ද නාරායන්ට කියනවා ඔයා හයිද්‍රාබාද් ගියාට පස්සේ මීනත් පැනලා ගියොත් මොකද කරන්නේ කියලා. මේ දේ අහුවම නාරායන් එකපාරම බය වෙනවා. ඒ වගේම එයා දකිනවා මීන ඉන්නේ ලොකු කලබලයකින් වගේ කියලා. ඇත්තරම මීනම විදියට කලබල වෙලා ඉන්නේ ක්‍රිෂ්ණයාව අඳුරගත්ත හින්දා. එත් නාරායන් හිතන්නේ මීනත් එයා හයිද්‍රාබාද් ගිය අතරතුර පැනලා යන හිතන හින්දා තමයි එයා මේ විදියට කලබල වෙලා ඇත්තේ කියලා. කොමුණත් ඉතින් එයාට බෑනේ මීනාව ගෙදර හිරකාරියක් කරන්න. අන්තිමට ඉතින් ක්‍රිෂ්ණ බලාපොරොත්තුන විදියටම නාරායන් මීනවත් මේ ගමනට එකතු කරගන්නවා. මොකද නාරායන් හිතනවා මීන ළඟින් ඉද්දී එයාට පුළුවන් කියලා මීනව බලාගන්න. කොමුණත් හැබැයි දැන් ක්‍රිෂ්ණගේ එකම අරමුණ තමයි මීනව කොහොම හරි කැමති කරගන්න එක. ඉතින් නාරායන් හැම හයිද්‍රාබාද් වල කෝවිල් ගානේ ට්‍රේන් ස්ටේෂන් වගේ තැන්වල සුභාවයි බාබෝයි හොයද්දි ක්‍රිෂ්ණ හැමෝටම හොරෙන් මීනත් එක්ක කතා කරන්න ට්‍රයි කරනවා. ඒත් හැබැයි මීනා නම් ඒකට කැමති වෙන්නේ නැහැ. ක්‍රිෂ්ණ මීනට කියන්නේ එයා මීනට ගොඩක් ආදරේ කියලා. ඒත් හැබැයි මීනා කියන විදියට එයාට බෑ ක්‍රිෂ්ණට ආදරේ කරන්න. මොකද මීනා දන්නවා කවදා හරි එයාට බඳින්න වෙන්නෙත් එයාගේ තාත්තා එයාට යෝජනා කරන කෙනාවම තමයි කියලා. කොමනත් ඉතින් මීනා මොන දේ කිව්වත් ක්‍රිෂ්ණ කාටත් හොරෙන් මීනට ලඟ වෙන හදන එක නතර කරන්නේ නැහැ. ඉතින් මේ හින්දා අන්තිමට බැරිම තැන මීනා එයාගේ තාත්තට ලඟ වෙලා ඉන්නවා ක්‍රිෂ්ණගෙන් බේරෙන්න. ඒත් ඉතින් මීනා හැම හිටියත් ක්‍රිෂ්ණ නම් මීනට ලඟ වෙන හදන එක නතර කරන්නේ නැහැ. ඉතින් මේ විදියට දවස් කිහිපයක් ගත වෙනවා. කොමනත් නාරායන් හැම සුභාවයි බාබුවයි හොයන උත්සාහය නම් නතර කරලා දාන්නේ නැහැ. හැබැයි ඉතින් ක්‍රිෂ්ණ නම් ඉන්නේ ඒ ගැන කිසිම ගණක් නැතුව. මොකද ඉතින් එයා සුභා හැම මෙහි ඉන්නේ කියලා කිව්වේ බොරුනේ.
सुभाई बाबू किसी में खरदरक ने तो वैसा को लैती की अला एतिथिंग कृष्ण हेम हित सुभाई बाबू मे विद्य हईदराबाद दुर्तमाई अभी कोमन अतिथिंग कौरत्म एक दाने नह ඔන්නිතින් දවසක් කට්ටියම ට්‍රේන් ස්ටේෂන් එකක සුභාවයි බාබු අය හොයද්දී මීන ගිහින් වාඩි වෙනවා එතන තිබුණු බංකුවක. හැබැයි මේ වෙලාවේ එයා දන්නේ නැති වුණත් එයාගේ මොනහරි දෙයක් හැමෝටම පේනවා. ඒ වගේම ඒ දේ දැකපුව මෙතන හිටිය කට්ටියකුත් ඉන්නේ මීන දිහා බලාගෙනමයි. කොහොමනත් මේ දේ එකපාරම ක්‍රිෂ්ණ දකිනවා. ඒත් ඉතින් නාරංගේ කට්ටිය වටේ ඉන්න හින්දා එයාට බෑ මීනට කතා කරන්න. ඒ හින්දා එකපාරම ළඟ හිටිය ශර්මගේ කනට ගහලා කියනවා කතා කරද්දී මූණ පෙන්නගෙන කතා කරනවා වෙන වෙන තැන් පෙන්නගෙන කතා කරන්නේ නැතුව කියලා. ඉතින් ක්‍රිෂ්ණා මේ කියපු දේ මීනට ඇහෙනවා. ඒ වගේම එයා අදහස් කරපු දේ මීනට තේරිලා ටක් ගාලා එයා එයාගේ ඇඳුම හදා ගන්නවා. කොහොමනත් ඉතින් මේ විදියට ටික වෙලාවක් ගත වෙද්දී ක්‍රිෂ්ණයි නාරායනෝ දකිනවා මීන නැහැ කියලා. ඉතින් මේ දේ දැක්කම හැමෝම කලබල වෙනවා. ඊට පස්සේ යාලා වටපිටාවේ හැමතැනකම මීනෝ බැලුවත් එයා නැහැ. ඊට පස්සේ එකපාරම එයාගේ හිතට ලොකු බයක් ඇති වෙලා එයා ඉක්මනටම දුවනවා ට්‍රේන් ස්ටේෂන් එක පිටිපස්සේ තිබුණු ගබඩාව ඇතුළට. ඉතින් යා එතනට ගියාම දකින්නවා අර කට්ටිය මීනට කරදර කරන්න හදනවා කියලා. ඉතින් මේ දේ දැක්කම ක්‍රිෂ්ණට හොඳටම තරහා යනවා. ඊට පස්සේ ඉතින් එයාලට අහපව් ගෑනුමක් දිහා වැරදි විදියට බලනවත් බැරි වෙන්න ක්‍රිෂ්ණකින් එයාලට හොඳටම හම්බ වෙනවා. කොමනතන්තිමට නාරායන හැම මෙතනටදී ක්‍රිෂ්ණා එයාලා ගැන බලාගෙන ඉවරයි. ඒත් හැබැයි මේ වුණ දෙයින් ක්‍රිෂ්ණට නාරායන් ගැන හොඳටම කේන්තියනවා. එයා මීනව මීට වඩා හොඳට බලා ගන්න ඕන කියලා. ඒ වගේම එයා එක නාරායන්ගේ මූණටම කියනවා. ඉතින් මේ දේ හවම චින්නට ක්‍රිෂ්ණ ගැන තරහා ගියත් නාරායන්ට තේරෙනවා එයාගේ නොසලකිල්ල හින්දා වෙන්න ගිය දේ ගැන. කොහොමනත් හැබැයි මේ වුණ දෙයින් මීනා ක්‍රිෂ්ණ ගැන හිතන්න පටන් ගන්නවා. එයාට තේරෙනවා ක්‍රිෂ්ණ යාට ඇත්තටම ආදරය කරනවා කියලා. ඒ වගේම ක්‍රිෂ්ණ ළඟ ඉද්දී එයාට ලොකු ආරක්ෂාවකුත් දැනෙනවා. මොකද අද යාට වෙන්න ගියා වගේ දෙයක් මීට කලින් කවදාවත්ම එයාට සිද්ධ වෙලා නැහැ. ඒ වගේම එයාට හිතෙනවා අද ක්‍රිෂ්ණ හිටියේ නැත්තම් එයාට මොනව වේවිද කියලා. ඉතින් අන්තිමට මේ හින්දා මීනටත් ක්‍රිෂ්ණ ගැන ආදරයක් ඇති වෙනවා. ඒත් ඉතින් එයාට හිතෙනවා එයාගේ තාත්තා ක්‍රිෂ්ණට කොහෙත්ම කැමති වෙන එකක් නැහැ කියලා. පස්සේ එයා මේ ගැන ක්‍රිෂ්ණත් එක්ක කතා කරනවා. ඒ වගේම එයා ක්‍රිෂ්ණට ආදරය කියලාත් මෙතනදි කියනවා. කොහොමනත් හැබැයි මෙතනදී ක්‍රිෂ්ණා මීනට කතා කරන්න කලින් එකපාරම දෙයක් සිද්ධ වෙනවා. නාරායන් එකපාරම සුභාව දැකලා එයා සිහියක් නැතුව වගේ ඉස්සරහට දුවගෙන එනවා. ඇත්තටම සුභයි බාබුයි බස් එකක යද්දි තමයි නාරායන් එයාලව දැකලා තියෙන්නේ. ඉතින් කොහොම හරි මේ හින්දා අන්තිමට එයාලව නාරායන්ට අහු වෙනවා. ඊට පස්සෙ ඉතින් නාරායන්ගේ කට්ටිය හදන්නේ බාබුව මරන්න. ඒත් මෙතනදී සුභා නාරායන්ට කියනවා මරන්න ඕනේ නම් එයාලා දෙන්නව මරන්න කියලා. ඒ වගේම එයාලා දෙන්න පැනලාවෙත් එයාලා එකිනෙකාට ආදරය කරන හින්දා කියලාත් එයා කියනවා. සුභා කියනවා එයා මොනම හේතුවකටවත් ආපහු බාබු නැතුව නාරායන් ළඟට එන්නේ නැහැ කියලා. ඒ වගේම කවුරු හරි බාබුට මොන හරි කළොත් එයාත් මෙතනදීම මැරෙනවා කියලා සුභා කියනවා. ඉතින් අන්තිමට මේ හින්දා නාරායන්ට ඇති වෙන්නේ දරාගන්න බැරි තරම් දුකක්. මොකද එයා තමයි මෙච්චර කාලයක් ඉල්ලපු හැමදේම අරන් දීලා සුභාව උස්මහත් කළේ. ඒත් ඉතින් දැන් සුභා එයාව පහත් කරලා බාබුව ලොකු කරගෙන කතා කරන එක එයාට දරාගන්න බැරි වෙනවා. ඒ වුණත් එයා අන්තිමට සුභාට කියනවා සුභාට මොන වෙලාවකද හරි උදව්වක් ඕන වුණොත් එයාට කතා කරන්න එයා ඕන වෙලාවක උදව් කරන්න ලැස්තියි කියලා. ඊට පස්සෙ ඉතින් එයා අනෙක් අයත් එක්කම මෙතනින් යනවා. කොහොමනත් මේ වුණ දෙයින් ද නාරායන් ඉන්නේ ගොඩක්ම දුකින්. ඒ වගේම එදා යා රෑ හොඳටම බීලා සුභා ගැන එයාගේ හිතේ තියෙන වේදනාව ගැන ක්‍රිෂ්ණටත් කියනවා. ඒ වගේම එයා කියනවා සුභා කරගත දේ මීනත් කර නොගන්න නම් එයා ඉක්මනටම මීනව බන්දල දෙනවා කියලා. කොහොමනත් ඉතින් මේ දේ හවමනම් ක්‍රිෂ්ණට හොඳටම අවුල් වෙනවා. එවුනත් ඉතින් එයා ඉන්න තත්ත්වෙ උඩ ක්‍රිෂ්ණට බැහැ මීන ගැන එයත් එක්ක කතා කරන්න. කොහොමනත් ඉතින් පස්සේ දවස් උදේ පාන්දරම නාරායන් හැම ආපෝ යන්න පිටත් වෙනවා. එවුනත් මීන දැන් ඉන්නේ ක්‍රිෂ්ණව තාල යන බැරි තරම් එයාට ආදරෙන්. කොහොමනත් ඉතින් මේ වෙලාවේ එයා වගේම ක්‍රිෂ්ණත් ඉන්නේ අසරණ වෙලා. ඒ හින්දා ඉතින් මීනට මේ වෙලාවේදී ක්‍රිෂ්ණව තාල යන්න සිද්ධ වෙනවා. හැබැයි ඊට දවස් කීපයකට පස්සේ නාරායන් මීනගේ කසාදෙට ලෑස්ති වෙනවා. ඒ වගේම ඒ වෙනුවෙන් මනමාලයක් හොයාගන්නෙත් නාරායන්මයි. ඒත් ඉතින් මේ හින්දා මීන ඉන්නේ හොඳටම අවුලෙන්. ඉතින් එදා එයා ගායත්‍රිත් එක්ක මේ ගැන වගේම එයා ක්‍රිෂ්ණට කරන ආදරය ගැනත් කතා කරනවා. කොහොමනත් හැබැයි එයාලා දන්නේ නැතුණත් මේ හැමදේම නාරායන් අහගෙන තමයි ඉන්නේ. ඉතින් මේ දේ ගැන දැනගත්තම නාරායන් හොඳටම කලබල වෙනවා. ඒත් හැබැයි එයා බය වෙනවා මේ ගැන අනෙක් අයට කියන්න. මොකද ඉතින් එහෙම වුණොත් එයාගේ නම්බුව සම්පූර්ණයෙන්ම ඉවර වෙන හින්දා
कोहमारी मीन बंदी नागन इन मगदीति मीन बंदम हेम प्रश्न विसने हबैति मीन बंदी कलिंद हवस मेहटापू कृष्ण वगेम याके आलोटिक दम नारायण होद्रम कलबल विनवा मगद नारायण हितनवा कृष्ण याके कट्यते कवित्ये अदर मीनव अरगने अन्खेला इधिंग हिंदा यदा आवेला नारायण इन्े कृष्ण लंगिमाय एतबै नारायण कृष्ण तेक मेघन कथाकरण नह कोमनतिथि मेकिंग कृष्ण धनगन्नवा मीनगन नारायण धनटम दियला इति मेहम टिकवलाख्यदि मीनगम एक पारम नारायण कथाकरणवा चारित्रवल्ट कलिंग अदुमारुकरगन एन्न कियला इति नारायण अदुमारुकरगन गियाम कृष्ण इकमटम यनवा मीनव हंबवेन्न मे विद्धि मीन धनगन तमय हिटिये कृष्ण मेट आपुयगन एवगेम या हितन्ने कृष्ण विद्येन्ने एवत्तरकिन पेनलयन्न कियला ए हिंदेति मीन कियनवा या कृष्ण तेक्क पेनलयन्न लैस्तुवेला तमय इन्ने कियला कोमनतिथिं मीन हेम किव्वत् कृष्णगे हिते नम वेड करन्ने वेन चलस्मा कृष्ण के आलोटिक कृष्ण टाइम टाइ पेनल वेडलास्ती कृष्ण केलीम गि नारायण कथा करवा या मिथन दि नारायण पैदली कर लेनवा या मीन करन आदरी कैन वगेम या मीनव दैक मूल मवस कैनाथ इवगेम या तवकेनवा याट मीन तेक् पेनल उबना उना ना या धनट मत एक करला कियला इधन कृष्ण मेविधियट नारायण देवा की लखियनवा ओया ओयागे दुगे शत्रुगेन हितनवना अद ओयाम यागे मूनदिया बलला याके कसादगेन धीरने गान कियला इवगेम कृष्ण तवकीनवा मीनव याट आईत या मीनव पनटत्ट आदरी बलागन इवसी नारायण मेदेवा की कृष्ण मेथिन यानवा कोहमन कसाद सिद्धमीन दवसे मीन इन दुखी बव देखला नारायण तेरेनवा मे कसाद पसे मीन सतुरी नैकेला इति अंतिम हिंद या तीरने करगनवा एतमाई मे कसाद कैंसल करला कृष्णट मीनव बांधल इतिर तमाई देवा सिद्धवेन्ने इवसी नारायण आशीर्वाद तरगिन मीनट कृष्णटाई पुलवांगनवा एकतुन इतिंग एवीतीर तमाई मिथरी मुयक इवर वेन्ने इतिंग वा मुयर कैमतुना लाइक इवगेम ओतावत मूवी पलन कैमती पालतीन कलपाट सब्सक्राइब बटन का प्रेस करलाइन बेल नोटिफिकेशन का तोल करवाट तवत् कैमती विधि मूवी पलन पुलवा इतिंग अतर गिंग अभी तवत् मूवी का गिंग नवता हम बाय।